අද මම ඉදිරිපත් කරන්නේ පරමාණුක බල අන්වීක්ෂය පිළිබඳ මම අරගෙන එන පාඩම් මාලාවේ දෙවනි කොටස. එහෙම නැත්නම් අවසාන කොටස. ඉතින් පළමු කොටස පිළිබඳ යොමුමක් මේ වීඩියෝ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. මම මේ පරමාණුක බල අන්වීක්ෂය කියන උපකරණය ගැන හැඳින්වීමක් මේ පළවෙනි වීඩියෝ එක ඇතුළේ කරා. විශේෂයෙන්ම වෘත්තීය විද්‍යාඥයන් විසින් බහුල වශයෙන් භාවිතා කරන මේ පදාර්ථ පිළිබඳ ගවේෂණය කිරීම සඳහා බහුල වශයෙන් භාවිතා කරන උපකරණයක් තමයි පරමාණුක බල අන්වීක්ෂය කියලා කියන්නේ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය වගේම සමහරලාට ඊටත් වඩා ප්‍රබල අන්වීක්ෂයක් තමයි පරමාණුක බල අන්වීක්ෂය. එහි පළවෙනි කොටස අපි නිමාවක් දැක්කා. මේ අද කතා කරන්නේ අපි දෙවෙනි කොටස. මේ දෙවෙනි කොටසේදී පරමාණුක බල අන්වීක්ෂය භාවිතා කරලා යම්කිසි සාම්පල් එකක් ඇනලයිස් කරන හැටි මම මේ ලයිව් වශයෙන් ලයිව් රෙකෝඩින් එකක් විදිහට ඕගොල්ලන්ට ඉදිරිපත් කරනවා. සහයේ පින්තූර විවිධ වස්තුන්ගේ පින්තූර පරමාණුක බල අන්වීක්ෂයෙන් ලබාගත්තු පින්තූර ගැනත් පුංචි හැඳින්වීමක් කරනවා. ඉතින් විශේෂයෙන්ම ලොකු ස්තුතියක් පුද කරන්න ඕනේ මේ වීඩියෝ එකේ කලින් වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයට. මේ පරමාණුක බල අන්වීක්ෂයක් ලංකාවේ තියෙන එකම ආයතනය තමයි ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය. ඉතින් එහි පාලන අධිකාරිය විසින් මට මේ වීඩියෝ කිරීම සඳහා කිසි අවසරයක් දුන්නා. විශේෂයෙන්ම මේ අපේ මේ දැනගැනීම සඳහා මේ විද්‍යාව ගැන උනන්දු අයගේ දැනගැනීම සඳහා. ඉතින් මගේ නම රුචිර විජේසේන. මම අවුරුදු 10ක කාලයක් 10කට වඩා වැඩි කාලයක් වෘත්තීය විද්‍යාඥයෙක් විදිහට කටයුතු කරලා දැන් කථිකාචාර්ය කෙනෙක් විදිහට කටයුතු කරනවා. ඉතින් මම හිතන දෙයක් තමයි මේ විද්‍යාත්මක දැනුම සමාජයේ පුරා පතුරවා හරීම අතිශය වැදගත් අපිට රටක් විදිහට ඉස්සරහට යන්න කියලා. එහෙනම් අපි පරමාණුක බල අන්වීක්ෂයේ දෙවනි කොටසත් එක්ක එකතු වෙමු. දැන් මේ තියෙන්නේ පරමාණුක බල අන්වීක්ෂය. දැන් ඔයගලන්ට පේනවාද මෙහි ප්‍රධාන කොටස් කීපයක් අඳුර ගන්න පුළුවන්. මුලින්ම මේ පල්ලෙහා තියෙන්නේ මෙන්න මේ කොටස, මේ කහපාට කොටස. අපි මේකට කියන ස්ටේජ් එක කියලා. දැන් මම කිව්ව නේද මේ අර යම්කිසි පෘෂ්ඨයක් එහෙට මෙහෙට මේ ගෙනියන්න ඕනේ කියලා. ඒ පෘෂ්ඨය මත අර මේ අපේ අර ටිප් එක අපි ඇදගෙන යන්න ඕනේ කියලා. අන්න ඒ ඇදගෙන යෑමේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ මෙන්න මේ ස්ටේජ් එක භාවිතා කරලා. දැන් ඔයගලන්ට පේනවා මට මේක මැනුවලි වුණත් මේක එහෙට මෙහෙට කිරීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට මම අර කිව්ව නේද අර කැන්ටිලීවර් එකක කතාව. ඒ කියන්නේ කැන්ටිලීවර් කියන්නේ දණ්ඩක් තියෙනවා කියලා. මේ තියෙන්නේ ඒ දණ්ඩ ඒ සවි කරලා තියෙන කොටස. මේ තියෙන අපි ඒකට කැන්ටිලීවර් එක කියලා කියන්නේ මෙන්න මේ තියෙන්නේ. මේ පේනවා නේද මෙන්න මේ කොටසට තමයි ඇත්තටම අපි කැන්ටිලීවර් එකක් සම්බන්ධ කරලා තියෙන්නේ. අපි මේකට කියනවා ස්කෑනින් ස්ටේජ් එක. ස්කෑනින් ඉසෙට් ස්කෑන් එක කියලා. මොකද දැන් ඉසෙට් ස්කෑන කියලා කියන්නේ මේක සාමාන්‍ය සිරක් සක්ෂේ මේ සිදු කරන මූමන්ට් එක ලබා දෙන්නේ මෙන්න මේ කොටසෙන් තමයි. ඒ කියන්නේ මෙයා ඉහළ පහළ යෑම. ඒ කියන්නේ මේ අර කැන්ටිලීවර්ගේ ඉහළ පහළ යෑමකුත් තිබුණානේ. දැන් මේ එක අතකට ගමන් කරනවා. ඒ වගේම කැන්ටිලීවර්ගේ ඉහළ පහළ යන්නත් ඕනේ. අන්නේ ඉහළ පහළ යෑමේ ක්‍රියාවලිය සකස් කරලා දෙන්නේ මෙන්න මේ මේකට කියනවා අපි ඉසෙට් ස්කෑන එක කියලා ඒකේ. ඒ වගේම දැන් මේ කැන්ටිලීවර් එක අපි මේ සාම්පල් එකක් දිහා අපි මේක තැන්පත් කරාම අපි මේක බලා ගන්න ඕනේ මේක කොහෙද මේක වැටෙන්නේ, ඊට පස්සේ මේ කැන්ටිලීවර් එක ස්කෑන් කරන තැන කොහෙද, ඒ වගේ. ඒක කිරීම සඳහා අපිට මේක සම්බන්ධ කරලා තියෙනවා මේ කැමරාව. මේක ඔප්ටිකල් කැමරාවක්. මේ කැමරාවට සම්බන්ධ කරලා තියෙන පුංචි අන්වීක්ෂයක්. මේක ඔප්ටිකල් මයික්‍රොස්කෝප් එකක්. මේ මයික්‍රොස්කෝප් එකෙන් අපිට හැකියාවක් තියෙනවා මෙන්න මේ ස්ටේජ් එක මත තියෙන යම්කිසි සාම්පල් එකක් අපිට ඇනලයිස් කිරීමේ හැකියාවක් ලබලා දෙනවා. දැන් සාම්පල් එකක් අපි ඇනලයිස් කරන්න අපි මොකද කරන්නේ? මේ විදිහට සාම්පල් එකක් අපිට පුළුවන් මෙන්න මේ පද්ධතිය මත තැම්පත් කරන්න. දැන් මේ තියෙන්නේ ඒ වගේ අපි ලෑස්ති කරගත්තු සාම්පල් එකක්. මේ වගේ සාම්පල් එකක් අපිට පුළුවන් මෙන්න මේ ස්ටේජ් එක මත තැම්පත් කරලා අපිට මේ ඒ තැම්පත් කරපු ඒ සාම්පල් එක ඇනලයිස් කරන්න පටන් ගන්න. දැන් අපි පරමාණුක බල අන්වීක්ෂයේ අපි හදන සාම්පල් එකක් ඇනලයිස් කරන්න අපි හදන්නේ මෙන්න මේ වගේ එකක. මේකට අපි කියනවා සාම්පල් ස්ටබ් එකක් කියලා. මේ සාම්පල් ස්ටබ් එක ඇවිල්ලා මේ යකඩ ලෝහයක, කියන්නේ මේ යකඩ මිශ්‍ර ලෝහයකින් ඇදලා තියෙන්නේ. ඒක නිසා මේක මැග්නටික්. ඒක නිසා අපිට මේක අර අපේ සාම්පල් ස්ටේජ් එකේ ගොඩක් ස්ථාවරව රඳවන්න පුළුවන්. හැබැයි මෙන්න මේක පොඩි කාරණාවක් තියෙනවා. දැන් මම කිව්වා මේක ඇටොමික් ෆෝස් මයික්‍රොස්කෝප් එකේ ඉතාම සියුම් දේවල් දිහා බලන උපකරණයක්.
සහ ඒකේ අපි අර ටොපෝග්‍රැෆි එක. ඒ කියන්නේ අර මතු පිට ස්වභාවය තමයි මයින්. එහෙනම් අපිට සිද්ධ වෙනවා හොයාගන්න යම්කිසි බෑග්ග්‍රවුන්ඩ් එකක්. එහෙම නැත්නම් අපි කියනවා මේ මතු පිටක් ඊටාම තුනි. අන්න ඒ තුනි මතු පිට අපි භාවිතා කරන්නේ හදාගන්න භාවිතා කරන්නේ මේ වගේ මයික කෑල්ලක් භාවිතා කරලා. ඕගොල්ලෝ මයික ගැන අහලත් ඇති, ඕගොල්ලෝ දැකලත් ඇති. මේ මයික ඕගොල්ලෝ දන්න පතුරු පතුරු අපිට වෙන වෙනම ගලවන්න පුළුවන්. මේ මයික මතු පිටක් අපි වෙනම මතු පිටක් ගත්තොත් මේක ඇත්තටම පරමාණුක වශයෙන්ම ෆ්ලැට්. ඒ කියන්නේ ඊටාම තුනි. ඒ කියන්නේ කිසිම ඉහළ පහළ යෑම නැතිව පරමාණුක මට්ටමේ තුනි හොඳ මතු පිටක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි මොකද කරන්නේ? මේ වගේ ස්ටබ් එකක් අරගෙන මේ ස්ටබ් එකට ඩබල් ටේප් එකක් තියලා මේ වගේ මේ මයික කෑල්ලක් අපි අලව ගන්නවා. අලවගෙන ඊට පස්සේ ඒක මත අපි සාම්පල් එක තියනවා. මේ සාම්පල් එක ගොඩක් වෙලාවට වතුරේ දිය කරපු මේ යම්කිසි අවලම්බනයක් විදිහට අපි මේකට වැටෙන්න සලස්සලා ඊට පස්සේ ඒ වතුර ටික අපි යෝපරේට් වෙන්නේ එහෙම නැත්නම් වාෂ්ප වෙලා යන්න ඉඩ දෙනවා. වාෂ්ප වෙලා යන්න ඉඩ දුන්නයින් පස්සේ අපිට ඉතුරු වෙන්නේ අර අපිට අවශ්‍ය කරන ඒ වස්තුව. ඒ කියන්නේ ඒ වස්තුව, ඒ කියන්නේ වතුර ටික අයින් වුණාම ඒ අවශ්‍ය කරන අංශුන් අපිට බැලීමේ හැකියාව තියෙනවා. ඉතින් අපිට මේක කෙලින්ම අපිට පරමාණුක බල අන්වීක්ෂයට අපිට යොදන්න පුළුවන්. දැන් සාම්පල් එකක් මේ මැෂින් එකට ඉන්සර්ට් කිරීම හරි පහසුයි. අර SEM එකේ වගේ නෙමෙයි. දැන් මම මේ සාම්පල් එක ගන්නවා. කෙලින්ම මේ ස්ටේජ් එක මට මේක තැම්පත් කරන්න පුළුවන්. තැම්පත් කරාම ඔයගලන්ට පේනවා අර පුංචි ආලෝක කදම්බයක් මේකට වැටෙන්න සලස්සලා තියෙනවා. ඒ සාම්පල් එක හොයාගන්න. ඊට පස්සේ මට මේක කෙලින්ම මේක ඇනලිසිස් එකට යන්න හැකියාවක් තියෙනවා. ඒක අපි කරන්නේ අපේ සොෆ්ට්වෙයාර් එක භාවිතා කරලා. ඒ වගේම පරමාණුක බල අන්වීක්ෂයේ අපිට අවශ්‍ය වෙන මේ උපකරණය පාලනය කිරීමට අවශ්‍ය වෙන කම්පෝනන්ට්ස් ගැනත් දැනගමු. ඒ සඳහා අපිට වෙනම මෘදුකාංගයක් තියෙනවා. ඒ වගේම මේ මෘදුකාංගෙන් අපිට මේ සාම්පල් එක ඇනලයිස් කිරීමේ හැකියාව ලබා දෙනවා. මොන ස්ථානයකද යන්න ඕනේ, ඒ මෙෂර්මන්ට් පැරාමීටර් සෙට් කරන හැටි. ඒ වගේම මේ මම කිව්වනේ කැන්ටිලීවර් එකක් තියෙනවා කියලා. මේ කැන්ටිලීවර් එකේ ස්වභාවය ඔගලන්ට බලා ගැනීමට වෙනම අර මං කියවනේ කැමරාවක් තියෙනවා කියලා. ඒ කැමරාවෙන් ලබා දෙන පින්තූරය තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ අර කැන්ටිලීවෙකේ පින්තූරය. මම කිව්වා අර මේ අපේ කැන්ටිලීවක දැන් මේකේ ටිප් එක පල්ලෙහායින් තියෙන එක අපිට පේන්නේ නැහැ. හරි. දැන් ඔයගලන්ට සමහරලාට පේනවත් ඇති මේ පුංචි අර දිලිසෙන මේ නිකන් නිල් පාටකට පුංචි දිලිසීමක් තියෙනවනේ. මේ ඇත්තරම අර ලේසර් එක. අර මේ ඇත්තම ලේසර් එක නෙමෙයි අපි මේක අර පින් පොයින්ට් කරගන්න පාවිච්චි කරන එක. මේක ඇත්තටම අර ලේසර් එකේ ස්වභාවය. ඉතින් ඕගලන්ට මේ විදිහට කැන්ටිලීව එක බලන්න පුළුවන්. ඒ තිරයක් අපිට ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ ඉන්ස්ට්‍රුමන්ට් එක පාලනය කිරීම සඳහා අපිට වෙනම කන්ට්‍රෝල් සිස්ටම් එකක් තියෙනවා. මේ පද්ධතියට අපිට මේ ආලෝකය ලබා දීම සඳහා මෙතන ලයිට් බොක්ස් එකක් පවා තියෙනවා. ඉතින් මේක සම්පූර්ණ සම්බන්ධ වෙනවා මේ අපි කලින් කතා කරපු මේ ඇටොමික් ෆෝස් මයික්‍රොස්කෝප් එකට. ඒ වගේම තවත් මේ උපකරණයේ වැදගත්ම කොටසක් තමයි මේක සම්බන්ධ කරලා තියෙන්නේ හෙවි ග්‍රැනයිට් මතු පිටක. ඒක නිසා මොකද වෙන්නේ, මේ පුංචි කම්පන ආවොත් මේක හෙලවෙන්නේ නැහැ. ඒ වගේම මේක නියුමැටිකලි, ඒ කියන්නේ මේ වායු සම්පීඩනය කරන වායු වලින් මේක ස්ටැබිලයිස් කරනවා නිතරම. ඒ වගේම එන ශබ්ද තරංග වලින් මේ උපකරණයට හානියක් නොවෙන්න, ඒ වගේම අපි කරන මෙෂර්මන්ට් එකට හානියක් නොවෙන්න මේ සම්පූර්ණ මේ පද්ධතියම සකස් කරලා තියෙනවා. මේ ශබ්දේ ගමන් කරන්න නැති වෙන මේ වගේ බොක්ස් එකකින් අපි මේකට කියනවා ඔකස්ටික් එන්ක්ලෝෂර් එක කියලා. ඉතින් මේක තමයි මේ සම්පූර්ණ උපකරණය අපේ විවිධ කොටස් වශයෙන් ගත්තා. මම ඊළඟට කරන දේ තමයි මේ සොෆ්ට්වෙයාර් එක භාවිතා කරලා මම මේ කැන්ටිලීව එක අර උඩ තියෙන කැන්ටිලීව මම කිව්වනේ අර ඉසිට් ස්කෑන් එකේ තමයි කැන්ටිලීව එක තියෙන්නේ කියලා. ඒ කැන්ටිලීව එක මම මොකද කරන්නේ, මේක පල්ලෙහාට අරගෙන එනවා සොෆ්ට්වෙයාර් එක භාවිතා කරලා. දැන් ඔයගලන්ට පේනවා මම මේක එන්න පල්ලෙහාට අරගෙන එන හැටි. මේ විදිහට මම ගොඩාක් සාම්පල් එක ළඟට මේ කැන්ටිලීව අරගෙන එන්න අවශ්‍ය කරනවා. දැන් ඔයගලන්ට පේනවා ටිකින් ටික මේ සාම්පල් එක ළඟට මේ කැන්ටිලීව එක ගමන් කරනවා. ගමන් කරලා ගොඩාක් ආසන්නයට, මේ සාම්පල් එකේ ආසන්නයටම මම කැන්ටිලීව එක ගෙන්න ගන්න උත්සාහ කරනවා. දැන් මේ වගේ ගෙන්න ගත්තායින් පස්සේ ඊළඟට මම අර මගේ මයික්‍රොස්කෝප් එක භාවිතා කරලා, අපේ ඔප්ටිකල් මයික්‍රොස්කෝප් එක භාවිතා කරලා මම ඉතුරු ටික කරගන්න පුළුවන්. දැන් ඕගලන්ට මේ දැන් මෙතෙන්ට ගියාම මෙන්න මේ
මෙන්න මේ කණ්ණාඩි මෙන්න මෙන්න මේ තිරයට ගියාම ඔයගලන්ට පේනවා මේක දැන් පිටිපස්සෙන් යම්කිසි සාම්පල් එකක් අපිට පේන්න ඇවිල්ලා තියෙනවා. දැන් අපිට මේක තව ටිකක් අපිට පුළුවන් මේ මේ උපකරණේ භාවිතා කරලා මේක තව ටිකක් පල්ලෙහාට අරගෙන එන්න. දැන් ඕගලන්ට පේනවාද මම සාම්පල් එකේ ගොඩාක් ළඟට ඇවිල්ලා තියෙන. දැන් මම පේන්නෝනේ අර මේකෙන් තමයි අර ඔප්ටිකල් පින්තූරය ලැබෙන්නේ. ඕගලන්ට පේනවාද දැන් මට කැන්ටිලීව එකක් පේනවා, සාම්පල් එකක් පේනවා. ඒ කියන්නේ ගොඩාක් ළඟට දැන් කැන්ටිලීව එක ඇවිල්ලා තියෙන. දැන් ඇත්තටම අපිට මේක ස්කෑන් කරන්න පුළුවන්. ඕගලන්ට පේනවාද මේක දැන් මූව් වෙනවා. මේ විදිහට මේ ගමන් කරනවා. මේ ගමන් කරන්නේ ඇත්තටම අර අර මං කිව්වේ අර මේ එක මේ තිරස් දිශාවට සිද්ධ වෙන චලිතය තමයි මේ තියෙන්නේ. තිරස් දිශාවට සිද්ධ වෙන චලිතය මේ කැන්ටිලීව එක තුලයි වෙන්නේ. ඒක අපේ මේ තලයෙන් අපේ අපි දෙසට තමයි සිද්ධ වෙන්නේ. දෙසට සහ පිටිපස්සට. තේරුණා නේද? ඒතර මේ විදිහට තමයි අපිට මේ 3D ඉමේජ් එකක් අපිට කැප්චර් කිරීමේ හැකියාව තියෙන්නේ. දැන් මම ඊළඟට කරන්න ඕනේ ඇත්තටම මේ කැන්ටිලීව එක මේ මේ වස්තුවත් එක්ක කන්ටැක්ට් කරන්න උත්සාහ කරන එක. ඒ කියන්නේ දැන් ඇත්තටම අර කලින් කිව්වා වගේ කැන්ටිලීව එකේ ටිප් එක ඇවිල්ලා මේ මේ වස්තුවේ තියෙන මේ පෘෂ්ඨිය මත වැදෙන්න සලස්සන. ඒක තමයි මම ඊළඟට සිද්ධ කරන්නේ. දැන් මේ විදිහට ඉන්ස්ට්‍රුමන්ට් එක සෙටප් කරාම මට පුළුවන් ඇත්තටම මේ ගොඩාක් ළඟ ඉන්නවම දැන් මට ඊළඟට කරන්න පුළුවන් ඇත්තටම මේක අප්‍රෝච් කරන්න පුළුවන්. අප්‍රෝච් කරනවා කියන්නේ ඇත්තටම මේ කැන්ටිලීව එක ඇවිල්ලා මේ සාම්පල් එකත් එක්ක මේ භෞතිකව මෙයා ස්පර්ශ කරන්න ගන්නවා. අනේ ඒක තමයි මම කරන්නේ. ඔන්න බලන්න දැන් අප්‍රෝච් කියන එක එබුවාම මොකද වෙන්නේ කියලා. ඔගලන්ට පේනවාද කැන්ටිලීව එක හිමින් හිමින් පල්ලෙහාට ගිහිල්ලා ඒ පුෂ්ටි ස්පර්ශ කරනවා. ස්පර්ශ කර ගමන් මොකද වෙන්නේ? අපිට ඩේටා එන්න පටන් ගන්නවා. මේ තියෙන ඩේටා මේ අර මම කිව්ව අර හරස්කඩ මතකයිනේ. මම මේ කියපු හරස්කඩ තමයි මේ 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 කැන්ටිලීව එක වරක් මේ මෙහෙම ගමනක් මේ ඔයගලන්ට පේන මේ කැන්ටිලීව එක එහෙට මෙහෙට යනවා. මේ යනකොට ඒ ඇතිවන මේ කැන්ටිලීව එකේ ඇතිවන මේ මේ සිරස් දිශාවට ඇතිවන මූවමන්ට් එක තමයි මේ තියෙන්නේ. තේරුණානේ? ඉතින් මේ වගේ ඒවා රාශියක් එකට එකට එකතු කරලා තමයි මෙතනදී අපි ඉමේජ් එකක් ගොඩනගන්නේ. දැන් අපි බලමු මේක කොහොමද කරන්න කියලා. දැන් අපිට පුළුවන් මේක ඇත්තටම ස්කෑන් වෙන්න දාන්න මේ පරිගණකේ මේ මුදුකාංගය භාවිතා කරලා අපිට මේක ස්කෑන් වෙන්න ගන්න පුළුවන්. ඔන්න දැන් අපි සාම්පල් එක අපි ස්කෑන් වෙලා ඉවරයි. අපි මේ දැන් ඊළඟට මොකද්ද කරන්න යන්නේ? මේ සාම්පල් එක අපි ඇනලයිස් කරන්න යන්නේ. දැන් අපිට මේ සාම්පල් එක ඇනලයිස් කරන්න අපිට පුළුවන් වෙනම මුදුකාංගයක් භාවිතා කරන්න. අපි මේ මුදුකාංගෙන් අපි මේ සාම්පල් එක අපි දැන් ඕපන් කරගන්නවා. ඕපන් කරාම ඔයගලන්ට ඒ බලන්න පුළුවන් කොහොමද ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ කියලා. දැන් මේ තියෙන අපි ඒක ඕපන් වුණා. ඕපන් වුණාම දැන් මම මුලින්ම කරගන්නේ දැන් ඔයගලන්ට පේනවා පුංචි මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ පුංචි එලිවේෂන් එකක් තියෙනවා. ඒකෙන් පොඩි ඇලයක් තියෙනවා. මම මේක ත්‍රිමාන තලයේ ඔයගලන්ට පේන්නම්. පේනවනේ මේ පුංචි ඇලයක් තියෙනවා මේ මේ ගත්තු මේ පෘෂ්ඨේ. අපිට මේ මේ ගත්තු පෘෂ්ඨය අපිට මේ ත්‍රිමාන තලයේ මම මේ ඇලය අඩු කරගන්න පුළුවන්. මුලින්ම මම කරගන්නේ ඒක. මම ගිහිල්ලා මේක ඇලය අපි අඩු කරලා දාගන්නවා. ඒක අපි මේ විදිහට අපිට පුළුවන් විශේෂ ක්‍රමවේදයක් භාවිතා කරලා අපිට සිද්ධ කරන්න. දැන් ඕගලන්ට පැහැදිලිවම පේනවා මේ අපි කතා කරන පෘෂ්ඨය මොකද්ද කියලා. දැන් මම මේක ත්‍රිමාන පින්තූරයක් පේන්නේ. පේනවනේ මේ පෘෂ්ඨයේ ත්‍රිමාන පින්තූරයක් මම පේනවනේ. මම සාමාන්‍ය මයික්‍රෝමීටර් 10ක් වැඩි කිරීම මයික්‍රෝමීටර් 10ක පෘෂ්ඨයක් තමයි මම ඇනලයිස් කරේ. ඔගලන්ට පේනවා මේ පෘෂ්ඨයේ කතරම් කුඩාද කියලා. නැනෝමීටර් 20ක. ඔගලන්ට පේනවා මේ පොඩි කඳු කඳු වගේ පෘෂ්ඨ. ඇත්තම මේ නැනෝමීටර් 20ක තරම් ඉතාම කුඩයි. පේනවනේ මේ නැනෝමීටර් 20ක මේ ත්‍රිමාන තලයක් දිහායි ඔයගොල්ලෝ බලන්නේ. පැහැදිලිනේ? මේකට මේක තමයි ඇත්තම පරමාණුක බල අන්වීක්ෂයේ අපිට තියෙන සුවිශී තත්ත්වය. මේ ඇත්තම බලන්නේ මේ නැනෝ අංශු සමග බහු අවයවිකයක්. ඒ කියන්නේ පොලිමර් එකක්. අපි සම්බන්ධ කරලා මේ පද්ධතියට අපි මේ පෘෂ්ඨිය මත තිබ්බහම ඒවා සම්බන්ධ වෙන ආකාරය. ඔයගලන්ට පේනවා සමහර නැනෝ අංශු එකට කැටි වෙනවා. සමහර නැනෝ අංශු වෙන වෙනම වශයෙන් තියෙන ආකාරයත්, ඒ වගේම මේ නැනෝ අංශු එකට ගුලි වෙලා මේ වගේ රැහන් වගේ සාධන ආකාරය. ඉතින් මේක කවදාවත් අපිට සාමාන්‍ය පෘෂ්ඨයකින් අපිට ඇනලයිස් කරගන්න සාමාන්‍ය මයික්‍රොස්කෝප් එකකින් මෙච්චර
මෙච්චර රෙසලූෂන් එක, ඒ කියන්නේ මෙච්චර විභේදන බලයකින් අපිට ඇනලයිස් කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් මේ වගේ අපිට ගොඩාක් අන්ද උදාහරණයක මේ කන්දක මට දිග මැන ගන්න ඕනේ වුණා කියන්නේ. දැන් මම ඒකේ ගත්ත ගා මේ වගේ හරස්කඩක් මම ඇන්දොත් මේ හරස්කඩ මට බලන්න පුළුවන්. පේනව නේද? සාමාන්‍ය නැනෝමීටර් ඔගලන්ට පේනවා. මේ සාමාන්‍ය නැනෝමීටර් 31ක ඉතාම කුඩා කන්දක් තමයි මේ තියෙන්නේ. ඔගලන්ට පේනවනේ මේ පෘෂ්ඨයේ තියෙන මේ විශේෂත්වය. දැන් මේ නැනෝ පරිමාණයේ මේ වස්තුන්ගේ මේ තියෙන පෘෂ්ඨ දිහා අපිට ඉතාම ඉහළ මට්ටමකින් ගොඩාක් තොරතුරු සහිතව බැලීමේ හැකියාවක් දෙන උපකරණයක් තමයි පරමාණුක බල අන්වේෂයක් කියලා කියන්නේ. දැන් අපි බලපු සාම්පල් එකට අමතරව මම අපි ටිකක් වෙනස් සාම්පල් ටිකක් මේක මේ අපේ ඇටොමික් ෆෝස් මයික්‍රොස්කෝප් එකේ ඇනලයිස් කරන්න පුළුවන් විවිධ සාම්පල් ටිකක් මම පැහැදිලි කරලා පෙන්නන්න. දැන් මේ තියෙන්නේ මුලින්ම මම ඕපන් කරන්න යන්නේ මේ CD එකක්. ඇත්තටම අපි දන්නවනේ CD එකක මතු පිටක්. මේ තියෙන්නේ මේ පේනවනේ මේ CD එකක මතු පිටක් ඕගොල්ලන්ට පේන පින්තූරයක්. සාමාන්‍යයෙන් 10 සෙන්ටිමීටර් 10 මයික්‍රෝමීටර් වැඩි කිරීම 10 මයික්‍රෝමීටර් ප්‍රමාණයේ මේ CD එක මත පිට. ඕගලන්ට පේනවාද මේ CD එකක තියෙන ස්වභාවය? මේ වගේ රැලි රැලි වගේ අර ඕගලන්ට දිලිසෙන්නේ. ඇත්තටම මේ CD එකක මෙන්න මේ වගේ රැලි වගේ මත පිටක්. ඒක සාමාන්‍ය නැනෝමීටර් 200ක් 250ක් විතර මේ තියෙන මේ වගේ කඳු වගේ ස්වභාවයක් තියෙන නිසා තමයි මේ CD එකක් කරන්නේ. ඇත්තටම මේ ඩේටා ගබඩා කරන්නේ මේ CD එකේ මේ තනින් තන මේ කොටස් බර්න් කරලා 1 සහ 0 කියන මේ අපි මේ තොරතුරු ලබා දීම කරද මේ තියෙන CD එක මතු පිට. පේනවනේ මේ සාමාන්‍ය මේ වස්තුන් අපි එදිනදා දකින. දැන් මේ මම ඊළඟට පෙන්වන්න යන්නේ ඕගලන්ට මේ ග්‍රැෆීන් ඔක්සයිඩ් කියලා. හරිම සුවිශේෂ නැනෝ ද්‍රව්‍ය. මේවට කියන්නේ ග්‍රැෆීන් ඔක්සයිඩ්. දැන් ඕගලන්ට පේනවා මේ පුංචි පතුරු පතුරු වගේ තියෙනවා. මේවට කියන්නේ අපි ග්‍රැෆීන් ඔක්සයිඩ්. මේව හරිම කුඩයි. ඒ කියන්නේ දැන් මේකක් සාමාන්‍යයෙන් දැන් මේ තියෙන මම මේක ක්‍රොස් සෙක්ෂන් එකක් ගන්නවා. ඔගලන්ට පේනවාද මේ ක්‍රොස් සෙක්ෂන් එක ඇවිල්ලා නැනෝමීටර් එකක් විතර. එකක්වත් නෑ සමහර අවස්ථාවල. මේ පේන මම මේ කර්සර් පෙයා එකක් දාලා තියෙන්නේ. පේනවාද මේ නැනෝමීටර් 7 මේ නැනෝමීටර් 0.7. ඒ කියන්නේ ඉතාම කුඩයි. මේ 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 පේනවා නේද මේ මේ උපකරණයේ තියෙන ප්‍රබලත්වය. නැනෝමීටර් එකක්. ඒ කියන්නේ මිලිමීටරෙන් 1000 කොටසකින් 1000 කොටසක්. ඒක දුර ප්‍රමාණයක් තමයි මේ යාර මැනලා තියෙන්නේ. මේ වගේ එකක් කිරීමට හැකියාවක් ලැබෙන එකම උපකරණය තමයි මේ පරමාණුක බල අන්වේෂය. තේරුණා නේද? මේ තියෙන්නේ ග්‍රැෆීන් අපි ඇනලයිස් කරපු සාම්පලය. මේ තියෙන්නේ ඊළඟට මම පෙන්වන්න යන්නේ මේක ඇත්තටම මේ නැනෝ අංශු වර්ගයක්. මේ නැනෝ අංශු අරගෙන අපි මතු පිටක් මත තැම්පත් කරාම තියෙන ආකාරය. ඒගොල්ලන් පේනවනේ ත්‍රිමාණ තලයේ හරි ලස්සනට මේ කාරණා අපිට තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ තියෙන නැවත දැන් මේක විශේෂ කෝටින් වර්ගය. මේ ඇත්තම වීදුරු මත තැම්පත් කරපු නැනෝ අංශු. ඔයගලන්ට පේනවා ඉතාම කුඩා සාමාන්‍ය නැනෝමීටර් 20ක් 30ක් විතර ඉතාම කුඩා නැනෝ අංශු මේ තැම්පත් කරාම ඔයගලන්ට පේන ආකාරය. ඊළඟට මම ඔයගලන්ට පෙන්වන්න යනවා නැනෝ තන්තු. මේ තියෙන නැනෝ තන්තු. මේ නැනෝ තන්තු අරගෙන මේ වගේ තැම්පත් කළා. ඔයගලන්ට පේනවනේ මේ ඇත්තම මේ නැනෝ තන්තු අපි හදන්නේ විශේෂ මේ ජෛව මාධ්‍යයක් භාවිත කරලා ගොඩාක් මේකට ප්‍රයෝජන තියෙනවා. මේ නැනෝ තන්තුවක් කොච්චර පොඩිද කියන්න මම ඔයගලන්ට පෙන්නන්නම්. මේ නැනෝ තන්තුවක දැන් මම මේ වගේ ක්‍රොස් සෙක්ෂන් එකක් ගත්තයි කියන්නකෝ. මේ පේනවාද ඔයගලන්ට මේ නැනෝ ප්‍රමාණයේ තියෙන මේ විශේෂත්වය මම ඔයගලන්ට පෙන්නන්නම්. බලන්න මේ තන්තුවක දුර ප්‍රමාණය වෙන්නේ සාමාන්‍යයෙන් නැනෝමීටර් 11ක් විතර. තාම කුඩයි. නැනෝමීටර් 11ක්. දැන් ඒ වගේ ප්‍රමාණයක් තමයි මේ නැනෝ තන්තු. මේ සාමාන්‍ය මයික්‍රෝන ගානක් දිගයි. නමුත් පරිමාණයේ ඒ ඩයමීටර එක ඇවිල්ලා නැනෝ පරිමාණය. දැන් මේ ඊළඟට මම පෙන්වන්න යන්නේ ඕගලන්ට මේ බලන්න මේ ඇවිල්ලා ඕගොල්ලෝ විශ්වාස කරනවද මේ අපි කියන්නේ කොටන් එහෙම නැත්නම් කපු පුළුන් තන්තුවක මතු පිට ත්‍රිමාණ තලේ කපු පුළුන් තන්තුවක මතු පිට පේනව නේද මේකේ තියෙන අර රැලි සහිත ස්වභාවය. හරි. ඉතින් ඒකත් අත්‍යවශ්‍යම මයික්‍රොස්කෝප් එකෙන් ගත්තේ. මේක අතිශය අමාරුයි. නමුත් ඒක ගන්න පුළුවන් වුණා. ඉතින් මේක අර බහුල වශයෙන් මේ උපකරණ භාවිත කිරීමෙන් ලැබෙන පරපුරුද්ද නිසා තමයි මේ වගේ දේවල් ගන්න හැකියාව වෙන්නේ. මේ තියෙන ඇත්තම මේ තියෙන්නේ ඒ වගේම මේ කපු පොළුන් නෙමෙයි මේ ඇවිල්ලා මේ ලොම් බැටළු ලොම් වලින් ප්‍රෝටීන අංශු ප්‍රෝටීන තන්තු හදපු අවස්ථාව. මේ පේනවනේ
ඉතාම මේ ඉතාම කුඩයි මේ තන්තු. ඔයගලන්ට මම මේකේ පෙන්වන්නම් මේකේ ලයින් එක. මේ කොච්චර පොඩිද කියලා මේක මේ නැනෝමීටර් ගණනාවක්. ඉතාම කුඩයි මේ. මේ පේනවනේ මේ නැනෝමීටර් බාන මේ නැනෝමීටර් 6ක් මේ එක තන්තුවක්. ඉතාම කුඩයි මේ තන්තු. තේරෙනවද? මේ තියෙන්නේ තවත් ඒ වගේම මේ ඇවිල්ලා මේ විශේෂ නැනෝ අංශ වර්ගයක්. ඉතාම සියුම් නැනෝ අංශ වර්ගයක්. මේක හරිම මේ විසිතුරු ක්‍රමවේදයකට හදපු නැනෝ අංශ වර්ගයක් තමයි මේ තියෙන්නේ. ඉතාම කුඩයි. ඉතින් මේ වගේ ගොඩාක් කාරණා අපිට පුළුවන් මේ ඇනලයිස් කරන්න. පේනවනේ මේ ක්‍රොස් සෙක්ෂන් එක මට ඕනේ නම් මේ තලයේ ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ කාරණා මේ පරමාණුක බල අන්වීක්ෂය භාවිතා කරලා අපිට කරන්න පුළුවන්. ඇත්තටම මේ පරමාණුක බල අන්වීක්ෂය ගැන තොරතුරු වලින් බිඳුවක් විතරයි. හරි, ඒක හරි විසිතුරු උපකරණයක්. මේ උපකරණය ගොඩාක් කල් යනවා මේක කියලා දෙන්න, තීරුම් ගන්න සහ භාවිතා කරන්න. නමුත් ඒක සරලවම ඔයගලන්ට අරගෙන ඉන්න තමයි මම අද උත්සාහ කරන්නේ. ඉතින් අද අපි කතා කරේ පරමාණුක බල අන්වීක්ෂය ගැන. ඔයගලන්ට ඔයගලන්ට තේරෙන්න ඇති කොච්චර විසිතුරු කොච්චර ප්‍රබල උපකරණයක්ද මේ පරමාණුක බල අන්වීක්ෂය. ඒ වගේ මම ඇත්තටම මගේ ජීවිතේ මම ආසම කරන උපකරණය තමයි මේ උපකරණය. ඉතින් මම ගොඩාක් ආදරය කරන උපකරණයක් මේක. විශේෂයෙන්ම මේ නැනෝ පරිමාණයේ වස්තුන්ගේ ස්වභාවය හොයාගන්න මෙහි තියෙන හැකියාව අතිශය ප්‍රබලයි. ඉතින් මම නැවත වරක් ස්තුතිවන්ත වෙනවා ඇත්තටම ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ පරිපාලන මණ්ඩලයට. මේ ගැන තොරතුරු අරගෙන එන්න මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් නැවත කියනවා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ මේ දැනුම බෙදා දීම සඳහා, විශේෂයෙන්ම අධිතාක්ෂණික දැනුම බෙදා දීම සඳහා ගොඩාක් උත්සාහ කරන ආයතනයක්. ඉතින් ඒ ස්තුතිවන්ත මතක් කිරීමත් කරමින් මම අද මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. නැවතත් මේ වගේ අලුත් අදහසක් එක්ක වීඩියෝ එකක් එක්ක අපි හම්බෙමු. එතකන් ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.